හරි අපේ අත්මි වල දයරතන හඳුරගින් අවසරයි මම සිංගලරාවේ මාලේකම් ශාලික පෙරේරා අපේ හඳුරු කිව්වා වගේ දැන් කොරෝනා වෙන් මිය යන මුස්ලිම් ජනතාවගේ මිනි ආදාහණය කරන්න අවසර දීලා තියෙනවා කියලා තියෙනවා ආණ්ඩුව එතකොට අපි දැක්කා ආණ්ඩුව පහුගිය කාලේ විශේෂයෙන්ම මහමැතිවරණයට කලින් දැඩි ස්ථාවරයක හිටිය නෑ නෑ කිසිම මරණයක් මේ භූමදානය කරන්නේ නෑ කියලා මොකද මේක භූමදානය කරොත් මේ රටේ අපේ ලංකාවේ තියෙන භූගත ජල මට්ටම තියෙන්නේ කොහොම ඉහළද එතකොට මේ යම් කිසි හේකින් මේ භූමදානය කරොත් කොරෝනා මරණයක් ඒ මිනිහේ තියෙන ඕජස ඒ වනත බැක්ටීරියා අපේ රටේ ජල පද්ධතියට එකතු වෙනවා එහෙම එකතු වුණාට පස්සේ ඒ ජලය පරිහරණය කරන මිනිසුන්ට විශේෂයෙන්ම ලිංග ආශ්‍රිත ජලය පාවිච්චි කරන මිනිසුන්ට ඒ වෛරසෙ ඉතා ඉක්මනින් ශරීරගත වෙනවා. එතකොට මේ ආණ්ඩුව තාම සමාජගත වෙලා නැති ආණ්ඩුව කියන විදිහටම සමාජගත වෙලා නැහැ කියන කොරෝනා වෛරසය ආණ්ඩුව විසින්ම සමාජගත කිරීමේ උත්සාහයක් තමයි මේ කරන්න යන්නේ. මොකද මෙච්චර කල් ආණ්ඩුවට හොඳයි නම් සියලු මිනිහ එක විදියට පුච්චන්න දැන් කොහමද මුස්ලිම් මේ මිනි විතරක් භූමදානය කරන්න අවසර දෙන්නේ දැන් අපිට පේන්නේ මේ ආණ්ඩුව පාලනය කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තය නෙමෙයි අපි දන්නේ අලි සබ්රි තවුහිද මහත්තයගේ අබ්දුල් රාසිකුයි මේ කවුද බදුරුදීන් වගේ කට්ටිය තමයි එකතු වෙලා දැන් ආපහු මේ ආණ්ඩුව පාලනය කරන්න ආරම්භ තියෙනවා දැන් හොඳටම තේරෙනවානේ පාස්කුපාරේ මහා මොලකරු සහරාණ්ඩ වගේ අයව බිහි කරපු තවුහිද මහත්තයගේ පියා ලංකාවේ ඉන්න අබ්දුල් රාසික් තමයි තවුහිද මහත්තයගේ පියා දවෙනකන් අබ්දුල් රාසික්ගේ කට උත්තරයක් ගත්තේ නැහෙනි මේ ආණ්ඩුව ඇවිල්ලාවත් එතකොට තවුහිද මහත්තයගේ අබ්දුල් රාසික්ක හරියනම් අත්අඩංගුවට හිරේ දාන්න ඕනේ මොකද මිනිහා තමයි සහරාල්ලාට තවුහිද මහත්තයත් පිටිලා දුන්නේ තවුහිද මහත්තයගේ මහමලවරු පියා හැබැයි අබ්දුල් රාසික්ක අද වෙනකන් අත්අඩංගුවට ගත්තේ නැත්තේ දැන් හොඳනම් පැහැදිලි රාසික් පිටිපස්සේ ඉන්නේ කවුද කියන එක ඉතින් ඒකේ රාසික් ඉතාම ඉක්මනින් ස්තුතිය පළ කරන්නේ මේ තීරණයට ඒක නිසා අපිට 69 ලක්ෂයක් වෙච්ච සිංහල බහුතරය අමු අමුවේ පාවා දීලා අමු අමුවේ රවට්ටලා මේ බලය අරගෙන මේ කරන ද්‍රෝහියට අර ඩොනල්ඩ් ට්‍රම්ප්ට වුණාට වඩා දරුණු විදියට ඒක ප්‍රතිපාක මේ ආණ්ඩුවට ඉතාම ඉක්මනින් භුක්ති විඳින්න ලැබෙනවා කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. මොකද විශේෂයෙන්ම ශ්‍රීජා වර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්නිකා විතානගේ මැතිණිය ඉතාමත් පැහැදිලිව උපත්වල ලිපිය ගියා කිව්වා මේ මරණ බුම්ම දාණය කිරීමෙන් ඇතිවිය හැකි හානි. ඒ කියන්නේ එතුමිය කියන විදිහට මිනී වලින් පස් යටදී බැක්ටීරියා වෛරසය විදිනවා කිව්වා. ඉතින් මේ කියන විදිය. ඊපස්සේ මිනිහක කිලෝග්‍රෑම් 1කින් අපජලයේ ලීටරයේ බැගින් මේ වෛරසයේ ඕජස් එක. ඒ කියන්නේ වෛරසයේ ඕජස් එක අපේ ලිංග පද්ධතියට ජලාශ්‍රය මූලාශ්‍ර වලට එකතු වෙනවා. ඊට පස්සේ දැන් නෙදර්ලන්තයේ වගේ රටක පරීක්ෂණ කළා තියෙනවා. එහෙම භූම දානය කරපු මිනිහෝලින් මේ වෛරසයේ ජලයට එකතු වෙනවා කියලා. දැන් හොංකොං වල 2003දී SARS වෛරසයේ නිසා මියගිය මිනිස්සු භූමදානය කළා අදටත් ඒගොල්ලෝ කියනවා ඒ ජලයේ ඒ වෛරසය තියෙනවා කියලා. එතකොට මේක දැනගෙනම මේ ආණ්ඩුව දැනගෙනම විශේෂයෙන්ම අපිට මතකයි පහුගිය කාලේ කොරෝනා කාලේ අනිල් ජාසිංහ ડોක්ටර් සඳහන් කරා කිසිම මිනිහා කිසිම හේතුවක් නිසා භූමදානය කරන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. ඒක තමයි අනිල් ජාසිංහට ඔතනින් යන්න උනේ මං හිතන්නේ කෙලින් කතා කරපු හින්දා. දැන් බලන් ගියාම ආණ්ඩුව අලිසබ්‍රිට යට වෙලා තියෙනවා. මොකද අලිසබ්‍රි බදුරු දීලා එපිටලා තමයි මේ ආණ්ඩුවට විශ්ව සම්මත කරගන්න 3-2 හදලා දුන්නේ. प्रधान उत्तर मरण භූම දානය කරන්න දවසට දෙන්න. මොකද අපේ සම්පදායක් තියෙනවානේ අම්මා තාත්තා ජීවිතුන් අතර ඉන්නකොට දරුවෝ පුච්චන්නේ නැහැ. ඒක සිංහල සංස්කෘතිය සම්පදාය. එන ඒකට අවසර දෙන්න. ඊට පස්සේ අපිට මිය ගියාම අපේ බුද්ධාගමේ අනුව ආමුතුරු ගෙනල්ලා පාංශු කුලේ දීලා මතකස්ත්‍ර පූජා කරලා අන්න ඒකට අවසර දෙන්න. දැන්
එහෙම අපි ඉල්ලන්නේ නැහැ ඒ ඉල්ලන්නේ නැත්තේ මේක සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශයට හැමෝම යටත් හැබැයි එක යාතියක් යටත් නැහැ ඕක නිසානේ අපි පරිප්පුව කෑවේ සහරාන්ගේ දැන් මේ ආපහු මේ මේ මිනිස්සුන්ට පිටතනියනේ මේ හදලා දෙන්නේ ආය මුස්ලිම් ඒකාධිපති බලයට වැඩෙන්න තමයි මේගොල්ලෝ කරන්නේ ඉතින් මේගොල්ලෝ තමයි ඊසලිත් මේක වර්ධනය කරලා ගියේ ඒකේ පරිප්පුව කෑවේ ව්‍යාපාරණ දැනුත් මේගොල්ලෝ කරන්නේ මේ පැටවු ටික බෝ කරලා යන්න හදන්නේ ඊළඟ සරේ ප්‍රහාරයට අවශ්‍ය පිටතනිය තමයි මේ හදන්නේ ඒක නිසා ওই මුස්ලිම් අයද යට වෙලා මුස්ලිම් ඡන්ද වලට යට වෙලා මේ පාවාදීම කරන්න එපා කියන ඉල්ලීම අපි ගෞරවයෙන් ඉල්ලා සිටින මේ වගේම දැන් තව එකක් මම දැක්ක 23 වෙනිදා මේගොල්ලෝ සැරසෙනවා පාසල් විවෘත කරන්න ඒතකොට සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශය තමයි මීටරේ පරතලේ තියාගෙන තමයි වැඩ කරන්නේ ඒතකොට ওই ස්කෝල වල තියෙනවද මීටරේ පරතලේ මේ 20 20 පන්ති කාමරේ ළමයි 45ක් 50ක් ඉන්නවා මීටරේ පරතරයේ තියලා ළමයිට උගන්වන්න පුළුවන් නම් ඉස්කෝලේ හරියට කමක් නැහැ. ඊට පස්සේ ළමයි ප්‍රවාහණය කරනවානේ අපි දන්නවා ස්කූල් බස් තියෙනවා, ප්‍රයිවට් වෑන් තියෙනවා. ඒ වෑන් වල මීටරේට ළමයි එක්කයි. එහෙනම් ආණ්ඩුව ඉස්සෙල්ලා මේ ළමයිට ප්‍රවාහණය මීටරේ සෞඛ්‍ය නිර්දේශ අනුව ප්‍රවාහණය ලෑස්ති කරා. සෞඛ්‍ය නිර්දේශ අනුව ළමයිට ඉගෙන ගන්න ඉස්කෝලේ ලෑස්ති කරා. ලෑස්ති කරලා ස්කෝලේ ඉන්න. මොකද එහෙම නැති වුණොත් මේ පොඩි ඉඩකඩයක් ඇතුලේ ළමයි 4000ක් 5000ක් ඉන්න තැනක එක ළමයෙක්ට වෛරස් එක හැදුනා නම් මෙරටේ ළමයි කීදෙනෙක් කොරෝනා හැදෙනවා ඒක නිසා ඒ තීරණය ගන්න කලින් සෞඛ්‍ය අංශ කියන විදියට පාසුකම් හදලා ඉන්න. ඉතින් දැන් තේරෙන විදියට නම් හොඳටම පේනවා. දැන් මේ කොරෝනාව ගරාණාවක් කරගෙන ඉන්නේ ආණ්ඩුව. මොකද අපි දන්නවනේ එයා ටිකට්ස් වල ඉඳලා නිරෝධාන වෙන අයව හෝටල් වල නවත්තන කේ ඉඳලා දැන් මේ රැපිඩ් ටෙස්ට් කිට් එකේ කේ නේ කේ ඉඳලා ඔක්කොම තමන්ගේ ගජමිතුරුයි තමන්ට ඡන්දෙට උදව් කරපු මිනිසුන්ට තමයි මේ බිස්නස් ටික පාවල දෙන දෙන්නේ. ඉතින් මේ දැන් කිව්වේ විනිවිද භාවයකින් කරනවා හොරකම් කරන්නේ නැහැ දූෂණය කරන්නේ නැහැ නාස්ති කරන්නේ නැහැ වංචා කරන්නේ නැහැ කියපු ආණ්ඩුව ඒ සියලු දේවල් අමුමුවේ උල්ලංඝනය කරමින් අර පරණ අවුරුදු 72ක් මේ රට පාලනය කරපු ආණ්ඩු කරගෙන යනවටත් වඩා ඊටත් වඩා දූෂිත විදිහට මේ ආණ්ඩුව දූෂණය වෙලා ඉවරයි. ඒක නිසා කරුණාකරලා කියන්නේ තාමත් ඔබතුමන්ලාට ඉඩ තියෙනවා තාම අවුරුද්දයි ගත වුණේ ජනාධිපතිතුමා පත් වෙලා ඔබතුමා ඡන්දයට කලින් කියපු ඡන්දයට කලින් පෙන්නපු ඒ මේ ප්‍රතිපත්ති ඒ ක්‍රියාවේ ඒ සිංහනාදේ තාම පිළිතර කටයුතු කරන්න කියලා බොහොම කාරණකු ඉල්ලා සිටිනවා.